අපේ ලෝකේ ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින පහුවුනේ කාර්මික යුගයක්. අපි දැන් යන්නේ ඩිජිටල් යුගයකට. ඉතින් මේ විදිහට රථ වාහනත් වෙනස් වෙමින් පවතිනවා. 2025 වෙනකොට ලෝකේ හැම කාර් මැනුෆැක්චරින් කම්පැනියම ඉලෙක්ට්‍රික් වාහන විතරක් හදන්න කියලා ඇග්‍රිමන්ට් සයින් කරලා තියෙන්නේ. අනාගතයේ ගැස්ලින් වාහන වෙනුවට රිප්ලේස් වෙන ඉලෙක්ට්‍රික් වාහන. ඉලෙක්ට්‍රික් වාහන කිව්වම අපේ ඔළුවට එන දෙයක් තමයි ගොඩාක් දුර යන්න බෑ, ප්‍රැක්ටිකල් නෑ, ඉතා මිල අධිකයි කියලා. නමුත් මේක වෙනස් වෙමින් පවතිනවා. ඉතින් අද මම කතා කරන්නේ මිල අඩු ප්‍රැක්ටිකල් ඉලෙක්ට්‍රික් වාහන කීපයක් ගැන. හයි, වෙල්කම් ටු ජියෝ ටොක්ස්. ඉතින් මේ වගේ අලුත් වැදගත් දේවල් මිස් නොකර දැනගන්න ඕන නම් ප්ලීස් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. මම කැමති පිළිවෙලට තමයි මම මේ ලිස්ට් එක හැදුවේ. මම මේ ලිස්ට් එක හදද්දී ඒ වාහනවල රේන්ජ් එක, පවර් එක, කම්ෆර්ටබල් එක, ලුක් එක කන්සිඩර් කරලා තමයි මම මේ ලිස්ට් එක හැදුවේ. Hyundai Ioniq ඉලෙක්ට්‍රික් වාහනේ, මේ වාහනේ සවුත් කොරියාවල හදලා තියෙන්නේ. මගේ ලිස්ට් එකේ තියෙන දෙවෙනි Hyundai vehicle එක. මේ වාහනේට Hyundai Kona එක වගේ ගොඩාක් දුර යන්න බෑ. කිලෝමීටර් 262ක් වගේ තමයි යන්නේ. මේක අශ්වබල 136ක් ජෙනරේට් කරනවා. බිංදු විඳන් 100ට තත්පර 8.1කින් මේ වාහනේට යන්න පුළුවන්. මේක ගොඩාක්ම හදලා තියෙන්නේ සිටි එකේ ජීවත් වෙන අය ફોકસ කරලා. මේ වාහනේ ඉතා හුරුබුටි කම්පැක්ට් වාහනයක්. මේ වාහනයට මේ වෙනකොට ගොඩාක් පොසිටිව් ෆීඩ්බැක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ වාහනේ ලංකාවේ ලක්ෂ 60ක් 70ක් වගේ මුදලක් වෙනවා. Kia Soul electric vehicle එක, මේ වාහනේ කොරියාවේ තමයි හදලා තියෙන්නේ. මගේ ලිස්ට් එකේ තියෙන කියාලාගේ දෙවෙනි vehicle එක තමයි මේක. මේකත් compact SUV type vehicle එකක්. මේක box type එකට බරයි. මේකේ අශ්වබල 200ක මෝටරයක් තමයි තියෙන්නේ. බිංදු ඉඳන් 100ට තත්පර 7.2කින් මේ වාහනේට යන්න පුළුවන්. මේ වාහනේට කිලෝමීටර් 391ක් යන්න පුළුවන්. 64 kWh බැටරියක් තමයි මේකේ තියෙන්නේ. මේ වාහනේ සාමාන්‍යයෙන් ලංකාවේ ලක්ෂ 75ක් 85ක් වගේ වෙනවා. හැබැයි ටැක්ස් වැඩි වෙන්න කලින් මේ වාහනේ තිබ්බේ ලක්ෂ 50ට. Nissan Leaf Plus, මේ වාහනේ ජපානයේ හඳුලා තියෙන්නේ. ඔය කට්ටියට මතක ඇති පරණ Nissan Leaf එක. යන්න පුළුවන් දුර ප්‍රමාණිත ආඩු ප්‍රැක්ටිකල් නැති වාහනයක් ලංකාවට. මේකේ Nissan Leaf Plus එක ඇවිල්ලා තියෙන්නේ. මේකට කිලෝමීටර් 364ක් යන්න පුළුවන්. මේ වාහනේ අශ්වබල 219ක පවර් එකක් ජෙනරේට් කරනවා. බිංදු ඉඳන් 100ට තත්පර 6.5කින් මේ වාහනේට යන්න පුළුවන්. ඒ වගේම පරණ එකට වඩා 30%කින් පිකප් එක වැඩි. හන්දා හොඳ පිකප් එකක් මේ අලුත් වාහනේට තියෙනවා. ඉන්ටීරියර් එකත් සාමාන්‍ය ස්ටෑන්ඩඩ් එකට මේ අලුත් වාහනේ තියෙනවා. මේකේ උඩරිම ස්පීඩ් එක පැයට කිලෝමීටර් 160 ඉක්මවනවා. මේ වාහනේට අලුත් අප්ඩේට් එකක් විදිහට ඔටොනොමස් ෆීචර් එක තියෙනවා. ඒ කියන්නේ self driving දේවලුත් මේ වාහනේට ඇතුළත් කියන එක. මේ වාහනේ සාමාන්‍ය ලංකාවේ මුදල් ලක්ෂ 60ක් 70ක් වගේ වෙනවා. Hyundai Kona, මේ වාහනේ හදලා තියෙන්නේ සවුත් කොරියාවල. මේ කාර් එක ක්‍රොස් ඉලෙක්ට්‍රික් කාර් එකක්. මේක Honda Vessel එකේ සයිස් එකට තමයි හදලා තියෙන්නේ. සාමාන්‍ය මේ කාර් එකට සිංගල් charge එකකින් කිලෝමීටර 415ක් වගේ යන්න පුළුවන්. ඉතින් ඔය කට්ටියට කිසි ප්‍රශ්න නැතුව කොළඹ ඉඳන් අනුරාධපුර වගේ දුර ප්‍රමාණයකට යන්න පුළුවන්. මේක අශ්වබල 201ක් නිපදවනවා. බිංදු විඳන් 100ට තත්පර 7.6කින් යන්න පුළුවන්. මේකට 64 kWh බැටරියක් තියෙන්නේ. 80%ක් වගේ charge කරන්න මිනිත්තු 54යි යන්නේ. මේක ඉතා හුරුබුහුටි compact SUV එකක්. මේ වාහනේ ගොඩාක් comfortable. සාමාන්‍ය මේ වාහනේ උගලන් ලංකාවේ ලක්ෂ 65ක් 75ක් වගේ අතර මුදලකට ගන්න පුළුවන්. Kia Niro electric vehicle එක, මේ වාහනේ හදලා තියෙන්නේ කොරියාවල. මේක හදලා තියෙන්නේ Hyundai Kona එකත් එක්ක තරඟ කරන්න. නමුත් මේකට යන්න පුළුවන් දුර කිලෝමීටර 384යි. මේකේ හොඳ powerful motor එකක් තියෙනවා. ඒ වගේම අශ්වබල 201ක්ද, torque එක 395 Newton meter තියෙනවා. මේකට බිංදු විඳන් 100ට තත්පර 7.8කින් යන්න පුළුවන්. ඒ හන්ද මේ වාහනේ acceleration එහෙම හරිම හොඳයි. මේක Kona එකට වඩා මිල පොඩ්ඩක් වැඩි. මේකේ features විදියට collision avoidance, lane following assistance, smart cruise control වගේ features තියෙනවා. සාමාන්‍ය මේ වාහනේ ලංකාවේ ලක්ෂ 70ක් 80ක් වගේ වෙනවා. Chevy Bolt, මේ වාහනේ ඇමරිකාවේ හදලා තියෙන්නේ. මේ ඉතා දැකුම්කළු hatchback type car එක අශ්වබල 200ක් නිපදවනවා. බිංදු විඳන් 100ට තත්පර 6.5කින් යන්න පුළුවන්.
සාමාන්‍යයෙන් මේ වාහනයට සිංගල් චාර්ජයකින් කිලෝමීටර 383ක් යන්න පුළුවන්. මේ කාර් එක ගොඩාක් ෆාස්ට්, ඒ වගේම කම්ෆර්ටබල්. 60 kilowatt hours බැටරිය තමයි මේ කාර් එකට තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ වාහනයක් ලංකාවේ ලක්ෂ 70ක් 80ක් වගේ වෙනවා. Tesla Model 3 මේ වාහනේ හදලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා වල. ඔය කට්ටිය දන්නව ඇති Tesla company එක තමයි electric car කියන concept එක වෙනස් කරේ. ඉස්සර තිබ්බ boring unreliable electric car වෙනුවට powerful super car හදලා මේගොල්ලෝ අලුත් trend එකක් ඇති කරා. ඔය කට්ටිය දන්නව ඇති Tesla car support කරන්න ටිකක් අමාරුයි. නමුත් ඒ කට්ටිය හදලා තියෙන ඒගොල්ලන්ගේ budget car එක. ඒක තමයි Tesla Model 3. මේ car එකට කිලෝමීටර් 500ක් යන්න පුළුවන්. බින්දු ඉඳන් 100ට යනවා තත්පර 5ක් වගේ කාලෙකින්. ඒ කියන්නේ ස්පෝර්ට් කාර් පර්ෆෝමන්ස් මේ කාරකට තියෙනවා කියලා. මේකේ උපරිම ස්පීඩ් එක පැයට කිලෝමීටර 224ක් දක්වා යන්න පුළුවන්. මේ වාහනේට ඔටෝ පයිලට් නැත්නම් self driving capability එක තියෙනවා. සාමාන්‍යයෙන් මේ කාර් එකක් ලංකාවේ ලක්ෂ 65ක් 75ක් වගේ අතර මුදලක් වෙනවා. ඔගොල්ලෝ දන්නව ඇති ඉලෙක්ට්‍රික් වාහන වලට තියෙන tax එක. ඉතින් ඉස්සරහට අපි tax එක අඩු වෙයි කියලා බලාපොරොත්තු වෙන. එහෙම වුණොත් මේ වාහනේ ඔයගලන්ට මීට වඩා ගොඩාක් අඩු ගානකට ලංකාවේ ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ තමයි දැන්ට තියෙන මිල අඩු ප්‍රැක්ටිකල් ඉලෙක්ට්‍රික් වාහනය කීපය. ඉතින් ඔයගොල්ලෝ මොනවද මගේ ලිස්ට් එක ගැන හිතන්නේ කමෙන්ට් කරන්න. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක මෙච්චර වෙලා හිටියට thank you. මේ වගේ තව අලුත් වීඩියෝ එකක් අරන් මම ආයෙම වෙන්න. ඉතින් ඔයගොල්ලෝ තාම මාව subscribe කරලා නැත්නම් please මාව subscribe කරන්න. ඔයගලන්ට සුබ දවසක්.